නව රජයේ අමාත්‍ය මණ්ඩලය දියුරුම් දීම ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පෙරවරු වේසිදු කෙරුණා. දියුරුම් දුන් නව අමාත්‍ය මණ්ඩලයට අමාත්‍යවරුන් 15 දෙනෙකු අයත් වෙනවා. නව අමාත්‍ය මණ්ඩලයේ දියුරුම් දීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 9ට ආරම්භ කෙරුණා. 16 දිනකකින් යුත් එම අමාත්‍ය මණ්ඩලය මුලින් සාමූහික දියුරුම් දීමකට එක් වුණා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කොට අනුගමනය කරන බවටද ශ්‍රී ලංකාවේ දේශය තුළ වෙනම රජයක් පිහිටුවීමට කෙලින්ම හෝ අන්‍යාකාරයකින් ශ්‍රී ලංකාව තුළදී හෝ ඉන් පිටතදී ආධාරදීම අනුබලදීම අනුග්‍රහය දැක්වීම මුදල් යෙදවීම ධෛර්යදීම හෝ දේශනා කිරීම නොකරන බවටද ගෞරව බහුමානයෙන් යුක්තව ප්‍රකාශ කොට ප්‍රතිඥා දෙමි. ඉන් අනතුරුවයි ඒ අමාත්‍යාංශ විෂයපත සඳහා දියුරුම් දීම සිදු කරුණේ. ඒ අනුව ප්‍රථමයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දියුරුම් දෙනු ලැබුවේ මුදල්, ආර්ථික කටයුතු, ප්‍රතිපත්ති සම්පාදන, බුද්ධ ශාසන, සංස්කෘතික කටයුතු, ජල සම්පාදන, නිවාස කටයුතු හා නාගරික සංවර්ධන අමාත්‍යවරයා ලෙසිනුයි. නිමල් සිරිපාද සිල්වා මහතා අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ලෙසින් දියුරුම් දෙනු ලැබුවා. ප්‍රජා සවිබල ගැන්වීම් හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යවරයා ලෙසින් ආරුමුගම් තොණ්ඩමන් මහතා දියුරුම් දෙනු ලැබුවා. ඉන් අනතුරුව දිනේෂ් ගුණවර්ධන මහතා විදේශ සම්බන්ධතා, නිපුණතා සංවර්ධන, රැකීරක්ෂා හා කම්කරු සම්බන්ධතා අමාත්‍යවරයා ලෙසින් දියුරුම් දුන්නා. ධීවර හා ජලජ සම්පත් අමාත්‍යවරයා ලෙසින් දියුරුම් දුන්නේ ඩග්ලස් දේවානන්ද මහතායි. කාන්තා හා ළමා කටයුතු, සමාජ ආරක්ෂණ සහ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යවරිය වශයෙන් පවිත්‍රා දේවි වන්‍යාරච්චි මහත්මිය අභිනව අමාත්‍ය මණ්ඩලයේ සිටින එකම අමාත්‍යවරිය ලෙසින් දියුරුම් දෙනු ලැබුවා. ඉන් අනතුරුව බන්දුල ගුණවර්ධන මහතා දියුරුම් දෙනු ලැබුවේ තොරතුරු හා සන්නිවේදන සහ උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යවරයා වශයෙනුයි. ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු හා පළාත් සහ පළාත් සභා පිළිබඳ අමාත්‍යවරයා ලෙසින් දියුරුම් දුන්නා. මහවැලි කෘෂිකර්ම හා ග්‍රාමීය සංවර්ධන සහ අභ්‍යන්තර වෙළඳ ආහාර සුරක්ෂිතතාව හා පාරිභෝගික කටයුතු අමාත්‍යවරයා ලෙසින් චමල් රාජපක්ෂ මහතා දියුරුම් දෙනු ලැබුවා. අධ්‍යාපන සහ ක්‍රීඩා හා තරුණ කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ලෙසින් දියුරුම් දුන්නේ ඩලස් අලහප්පෙරුම මහතායි. ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මාර්ග හා මහාමාර්ග සහ වරාය හා නාවික කටයුතු අමාත්‍යවරයා ලෙසින් දියුරුම් දෙනු ලැබුවා. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, ව්‍යවසාය, කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යවරයා ලෙසින් විමල් වීරවංශ මහතා දියුරුම් දෙනු ලැබුවා. මගී ප්‍රවාහන කළමනාකරණ සහ විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා වශයෙන් නව කැබිනට් මණ්ඩලයට තේරීපත් වුණේ මහින්ද අමරවීර මහතායි. එස්.එම්. චන්ද්‍රසේන මහතා පරිසර හා වනජීවී සම්පත් කළමනාකරණ සහ ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යවරයා ලෙසින් දියුරුම් දෙනු ලැබුවා. රමේෂ් පතිරණ මහතා නව කැබිනට් මණ්ඩලයේ වැවිලි කර්මාන්ත සහ අපනයන කෘෂිකර්ම කටයුතු අමාත්‍යවරයා ලෙසින් දියුරුම් දුන්නා. නවරජයේ කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සහ සංචාරක හා ගුවන් සේවා අමාත්‍යවරයා ලෙසින් දියුරුම් දෙනු ලැබුවේ ප්‍රසන්න රණතුංග මහතායි. මීට අමතරව ඉදිරියේදී රාජ්‍ය අමාත්‍යවරුන් පිරිසක්ද දියුරුම් දීමට නියමිතයි. අද පත්කළ කැබිනට් මණ්ඩලයේ ප්‍රධාන අරමුණක් වන්නේ සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කළ කරුණු ක්‍රියාවට නැංවීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. ඒ අද පෙරවරුවේ කැබිනට් මණ්ඩලය දියුරුම් දීමෙන් පසු නව අමාත්‍යවරුන් අමතමින් අපි අමාත්‍ය මණ්ඩලය 15කට සීමා කරා. පසු ඒ අමාත්‍යවරුන් යටතේ රාජ්‍ය අමාත්‍යවරු පත් කරන්නට නියමිතයි. මම ඇමතිවරුන්ගෙන් ඉල්ලා සිටිනවා රාජ්‍ය අමාත්‍යවරුන්ට නියමිත රාජකාරීන් කරන්නට
ඔබතුමාලාගේ සහාය ලබා දෙන්නට කියලා. මම ස්තුතිමන්ත වෙනවා තරුණ මන්ත්‍රීවරුන් මගෙන් ඉල්ලා හිටියා කුඩා ඇමති මණ්ඩලයක් හත් කරන්නට කියන එක. ඒ වගේම ඔවුන්ටත් අවස්ථාවක් දෙන්නට කියලා සාර්ථකව රාජ්‍ය පරිපාලනයට සම්බන්ධ වෙන්න. අපි දන්නවා අද බොහෝ ආයතන පාඩු ලබන ආයතන බවට පත් වෙලා තිබෙනවා. විශේෂයෙන්ම මෙහි සභාපතිවරුන් සහ අධ්‍යක්ෂක මණ්ඩලය පත් කිරීමේදී සුදුසුකම් තියෙන දැනුමක් තිබෙන සභාපතිවරු සහ අධ්‍යක්ෂක මණ්ඩලයක් පත් කළ යුතුයි. ඇමතිතුමාලාගේ මං ඉල්ලා සිටිනවා ඒ ආයතනවලට සුදුසු අය ඉන්නවා නම් ඒ අයගේ නම් තේරීම් මණ්ඩලයට ඉදිරිපත් කරන්න. අවාසනාවකට වගේ අපි පසුගිය කාලවල කතා කරපු දෙයක් තිබමයි අමාත්‍යාංශවල තියෙන ඒ අබෑර්තු බොහෝ වෙලාවට ඇමතිතුමාගේ ආසනයේ අයගෙන් පත් කර. ඒකම නිපුණත්තාවයක් නැති ඒවට ඇත්තට වශයෙන්ම ඒවා දිය යුත්තේ දුප්පත්කමින් පහළම මට්ටමේ ඉන්න අයටයි. දුප්පත්කමින් ඉහළට ගන්නට නම් අපි ඒ දුප්පත් පවුල්වලට තමයි ඒ නිපුණත්වයක් නැති අබෑර්තු ලබා දිය යුත්තේ. ඒවට ඉහළ අධ්‍යාපන සුදුසුකමක් තියෙන අය පත් කළොත් ඒ රාජකාරිය එයාගෙන් වෙන්නේ නැහැ. රෝහල්වල හෝ වේවා පාසල්වල හෝ වේවා ඒ නිපුණත්වයක් නැති අවශ්‍යතාවය මම හිතන්නේ ඒ පළාත්වල දුප්පත්ම පවුල්වලට තමයි ඒක ලබා දිය යුත්තේ. ඇමතිවරයා විසින් කෙලින්ම පොරවන්නේ නැතුව ඒවා රටේ සෑම ප්‍රදේශයක සෑම මන්ත්‍රීවරයෙකුටම සමාන අයිතියක් ලබා දිය යුතුයි. අරුණා කළා ඒ එවැනි පුරප්පාඩු තිබෙනවා නම් ජනාධිපති කාර්යාලයට දැනුම් දුන්නොත් අපිට ඒක පුළුවන් සෑම මන්ත්‍රීවරයෙකුටම ලබා දෙන්න අවස්ථාව ඒ ඔවුන්ගේ ප්‍රදේශයෙන් ඒ පුරප්පාඩු පොරවන්න. එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ සහ සියලු තනතුරවල වෙනසක් සිදුවිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පවසනවා. පස්සරදී මාධ්‍ය හමුවක් ඇඳවමින් ඔහු මේ අදහස් පළ කළා. අනිවාර්යයෙන්ම පක්ෂයේ වර්තමාන නායකත්වයේ සියලු තනතුරවල වෙනස් වීම නොවුනොත් අපිට ඉදිරියේ අපි පිළිබඳව බලාපොරොත්තුවක් රටේ ජනතාව තුළ නිර්මාණය වෙන්නේ නැහැ. ඒසයි රතු නිවේදනයේ කොළ නිවේදනයක් බවට පරිවර්තනය කිරීම සඳහා අවශ්‍ය ශක්තිමත් යාන්ත්‍රණය ඉදිරියේ තුළ නිර්මාණය වෙයි. මම හිතනවා තරුණ නායකයෙක් හැටියට ජනාධිපති අපේක්ෂක හැටියට ඔහු ලබාගත් ඒ ඡන්ද සංඛ්‍යාව තුළ ඔහුට එකතු වෙලා ඉන්න සියලුම ශිෂ්‍ය පක්ෂවල ඉල්ලීමත් එක්ක බැලුම ඌට විපක්ෂ නායක ධූරයේ පාර්ලිමේන්තුව තුළ ලබා දිය යුතුයි කියන ඉල්ලීම කරලා තිනවා. අපි හිතන කතානායකතුමාට පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව බහුතර කැමැත්තට ඉඩ දීමට සිද්ධ වෙනවා. ඉතින් අපි බලමු මොකද්ද ඉදිරියේදී වෙන්නේ කියලා. නව ජනාධිපතිවරයා පත්වී දින කිහිපයකින් රටේ ජනතාව තුළ විශ්වාසයක් ගොඩනැගීමට හැකි වූ බව උතුරුමැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් මහතා පවසනවා. අනුරාධපුරයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව සඳහන් කළා. දැඩි විශ්වාසයක් අද නව ජනාධිපතිවරයා ගැන රටේ ජනතාව තුළ ඉතාම කෙටි කාලෙකින් ඇති වෙලා තියෙනවා. මොකද ඒක තමයි පහුගිය කාලවල නැති වුණේ. යහපාලන ආණ්ඩුවේ නායකයින් පිළිබඳව ජනතාව තුළ තිබුණේ අවිශ්වාසයක්. ඉතින් මගේ දැනවා ඒකට පිළියමක් හැදෙන්න තමයි හොඳ විශ්වාසවන්ත නායකයෙක් හොයමින් හිටියේ. මේ මැතිවරණයේදී ජනතාව දුන්නු ජනවනපත් එක්ක කොටාභය රාජපක්ෂ ජනාධිපතිතුමා අද ඒ පළවෙනි පැය කීපෙම ගත්ත පියවරවල් පිළිබඳව අපි ඇත්තටම ප්‍රසාදී යුත්තව තමයි කතා කරන්නේ. රට අරාජික වෙලා තිබ්බේ. ජනතාව බිඳ වැටලා හිටියේ. ඉතින් අද හොඳ මානසිකත්වයක් පළමුවෙන්ම දෙන්න ඕන ජනතාවට. එහෙම නැතුව මම හිතන්නේ රට ගොඩ නැගීම තාම බැලරුම් වෙනවා. ඒ නිසා ඒකට සියලු දෙනාම ඒකලාශි වෙලා ഇതുමට සහයෝග දැක්වීම තමයි මේ වෙලාවේ විවුත් එක. අභාව ප්‍රාප්ත හිටපු අග්‍රාමාත්‍ය දීමු ජයරත්න මහතාගේ දේහය අද පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ වෙත රැගෙන ඒමට නියමිතයි. දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අද පසුරු 1 සිට 3 දක්වා පාර්ලිමේන්තු සංකීර්ණයේ තැන්පත් කර තිබෙන බවයි පාර්ලිමේන්තු සංනිවේදන දෙපාර්තමේන්තුව පවසන්නේ. ගම්පොළ දොළුව ප්‍රදේශයේ පිහිටි නිවසේ තැන්පත් කර තිබූ හිටපු අග්‍රාමාත්‍ය දිවංගත දීමු ජයරත්න මහතාගේ දේහය අද පසුරුවේ ගුවනින් ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණයේ වෙත රැගෙන ඒමට නියමිතයි. පාර්ලිමේන්තු සංනිවේදන දෙපාර්තමේන්තුව පවසන්නේ අද පසුරු 1 සිට 3 දක්වා පාර්ලිමේන්තු සංකීර්ණයේ ඉදිරිපස ආලින්දේ පිහිටි උත්සව ශාලාවේ දේහය තැන්පත් කර තිබෙන බවයි. මියන විට 90 වන වියෙහි පසු වූ දීමු ජයරත්න මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ඊයේ දිනේත් දේශපාලකයන් ඇතුළු විශාල පිරිසක් පැමිණියා. ශ්‍රී ලංකාවේ 14 වන අග්‍රාමාත්‍යවරයා වන දීමු ජයරත්න මහතා පාර්ලිමේන්තුවට මුල්වරට තේරී පත්වන්නේ 1970 වසරේ පැවති මහමැතිවරණයෙන්. දිවංගත අග්‍රාමාත්‍ය SWRD බණ්ඩාරනායක මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ කිරීමෙන් පසු දිමු ජයරත්න මහතා එහි 13 වන සමාජිකයා ලෙස සමාජිකත්වයේ ලබා ගත්තා.
ගම්පොළ දොළුව මහාවිද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඒ මහතා දොළුව මහාවිද්‍යාලයේ ගුරුවරයෙකු මෙන්ම දොළුව තැපැල් ස්ථානාධිපතිවරයා ලෙසද කටයුතු කර තිබෙනවා. අභාප්‍රාප්ත දීමු ජයරත්න මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට පසුවරුවේ රාජ්‍ය ගෞරව සහිතව සිදු කිරීමට නියමිතයි. This is live at 12. දැන් තවත් දේශීය පුවත් කිහිපයක්. සිය පැටවා සමග මාර්ගය හරහා මාරු වීමට ගිය වඳුරු මවක රියදුරුකු දහවණය කළ වාහනයක ගැටී තුවාල ලබා තිබෙනවා. මේ අනතුරත් සමග රියදුරු පලා ගොස් ඇති අතර තුවාල ලබා සිටි වඳුරු මවට සහ පැටවාට පිටවීමට මාර්ගයේ ගමන්ගත් තරුණ පිරිසක් කටයුතු කරනු ලැබුවා. සිය පැටවාද සමග මාර්ගය හරහා මාරු වීමට ගිය වඳුරු මවක නොහික්මුණු රියදුරුකු ධාවනය කළ වාහනයක ගැටීමෙන් තුවාල ලබා මිලිස මාර්ගයේ අයිනේ වැටී සිටියා. කැකිරාව මඩාටුගම 50-90 ප්‍රදේශයේදී සිදු වූ මෙම අනතුර අප කැමරාවේ මිලිස සටහන්ව තිබුණා. රිය අනතුරින් පසුව එම අනතුර සිදුකළ රියදුරු රථය නොනවත්වා සිය ගමන එලෙසම පිටත්ව ගොස් තිබූ අතර අනතුරින් තුවාලත් වඳුරු මව හා පැටවා මාර්ගයේ අසල වැටී සිටි අතර කුඩා පැටවා අනතුරට පත් සිය මව් එකයේ හඬා වැටිමින් කෑකෙසූ අයුරු කාගේත් සිත් කම්පනයට පත් කළා. එම වඳුරු මවට හා පැටවාට පීඩවීමට එම මාර්ගයේ ගමන්ගත් තවත් මිනිසත් බව ඇති තරුණ රියදුරන් පිරිසක් කටයුතු කරනු ලැබුවා. මාර්ගයේ ගමන් කරන ඇතැම් නොමිනිස් ගතිගුණ ඇති රියදුරන්ට වඩා මිනිසත්කම ඇති රියදුරන් තවමත් සිටින බව තහවුරු කරමින් එම අවස්ථාවේ එහි ගමන් කළ රථවාහන රසක රියදුරන් සිය ගමන මදකට නතර කොට අසරණව සිටි වඳුරු පැටවා සහ වඳුරු මව බේරා ගැනීමට එක් රොක් වුණා. ඒ අතර වැඩි පිරිසක් තරුණ වයසේ 50 වීමද විශේෂත්වයක්. අනතුරට පත්ව සිටි වඳුරු මව හා පැටවාට අවශ්‍ය ජලය හා ආහාර ලබා දීමෙන් අනතුරුව එම වඳුරු මව හා පැටවා ගල්කිරියාගම වනජීවී කාර්යාලයට බාර දීමට එම රියදුරන් කටයුතු කළා. ඒ සඳහා ඉදිරිපත් වුණේ සිය ගමන අතරමඟ නවතා එම ස්ථානයට පැමිණි තවත් රියදුරෙක්ම වන අතර ඔහු සතු වෑන් රථය මගින් එම වඳුරු මවත් පැටවාත් වනජීවී කාර්යාලය වෙත රැගෙන යාමට කටයුතු කරනු ලැබුවේ මෙන්න මේ ආකාරයටයි. නොමිනිස්කම් ඇති ඇතැම් රියදුරන්ට මෙවන් මිනිසත් බව ඇති රියදුරන්ගේ ආදර්ශය සැබවින්ම පරමාදර්ශයක්ම වනවා. අලිමිනිස් ගැටුමට තවමත් ස්ථිර විසඳුමක් නැහැ. මේ ගැටුමට මැදි වෙලා මිනිසුන් වගේම වන අලිත් දවසින් දවස මිය යනවා. වැලිකන්ද සහ අනුරාධපුර ප්‍රදේශ රසක ජනතාවත් මේ අලිමිනිස් ගැටුමෙන් පීඩා විඳින්නේ කාලයක ඉඳන්. වැලිකන්ද රුහුණුකිත හා මදුරන්ගල යන ගම්මානවල ජනතාව විසඳුමක් නැති අලිමිනිස් ගැටුමින් කාලයක සිට පීඩාවට පත්ව සිටිනවා. ඊයේ රාත්‍රියේ ගම්මානයට කඩා වැදුණු වන අලීන් නිවාස 15කට පමණ හානි සිදු කර තිබුණා. මාතුරු ඔය සහ සෝමාවතී රක්ෂිතවලින් වන අලීන් මෙලෙස ගම්වදින බවයි ගම්වාසීන් පවසන්නේ. අලි ගම්වදින මූලිකම හේතුව තමයි අලින්ට තිබ්බ උන්ගේ පාඩුවේ උන්ට නිදහසේ ජීවත් වෙන්න තිබ්බ ඩිජබිම් සම්පූර්ණ මහ පරිමාණයේ මෙයා ෆාම් වලට දීලා. ඒ මිනිස්සු අදිබැලති කර විදුලි වැටවල් ගහගෙන ඒ මිනිස්සුන්ගේ මේ ආරක්ෂාව ඒ මිනිස්සු සපයන. සාමාන්‍ය මිනිහෙකුට විදුලි වැටක් ගහගන්න බෑ. මේක අලි කරපු වරදක් නෙමෙයි. අපේ මිනිස්සු කරපු වැරදි තමයි මහ පරිමාණයේ මහ මිනිස්සු කරපු වැරදිවල ප්‍රතිඵලය තමයි අද විඳින්නලා තියෙන්නේ. මේ පිළිබඳව බලධාරීන් කොතෙක් දැනුවත් කළද මෙතෙක් ඊට විසඳුමක් ලැබී නොමැති බවට ඔවුන් චෝදනා කරනවා. මේ වසරේ ගත වූ කාලයේ පමණක් ප්‍රදේශයේ වන අලීන් 19 පමණ මියගොස් ඇති අතර වන අලි ප්‍රහාරවලින් පුද්ගලයින් 30 පමණ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මේ අතර අනුරාධපුර සාවස්ත්‍රිපුර ඇතුළු ගම්මාන කිහිපයක ජනතාව වන අලි ගැටලුවෙන් පීඩා විඳින්නේ වසර ගණනාවක සිටයි. එම ගම්මානවලටද කඩාවැදුණු වන අලින් නිවාස සහ වගාබිම් රසකට ඊයේ රාත්‍රියේ මෙලෙස හානි සිදු කර තිබුණා. කෙසෙල්, පොල්, අඹ, මඤ්ඤොක්කා ඇතුළු වගාබිම් රසකට මෙලෙස වන අලි හානි කර ඇති බවයි ගම්වාසීන් පවසන්නේ. මොරකුඩ රජයේ රක්ෂිතයේ සිට වන අලින් මෙලෙස ගම්වදින්නේ රක්ෂිතය හරහා පවතින අලිබට අක්‍රිය වී පැවතීම හේතුවෙන්. එබැවින් මෙම අලිමිනිස් ගැටුමට ස්ථිර විසඳුමක් ලබා දෙන ලෙසටයි මෙම ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ. දුෂ්කර පාසල් නගා සිටුවීම සඳහා කොළඹ රාජකීය විද්‍යාලයේ ශිෂ්‍යනායක මඩුල්ල විසින් වාර්ෂිකව සංවිධානය කරන ටැලන්ට් ෂෝ 2019 අද රාජකීය විද්‍යාලයේ නව රංගහලේදී පැවැත්වෙනවා.
දුෂ්කර පාසල් නගා සිටුවීම සඳහා කුළුඹ රාජකීය විද්‍යාලයේ ශිෂ්‍ය නායක මඩුල්ල විසින් වාර්ෂිකව සංවිධානය කරන ටැලන්ට් ෂෝ 2019 අද රාජකීය විද්‍යාලයේ නව රඟහලේදී පැවැත්වෙනවා. මේ සඳහා රාජකීය විද්‍යාලයේ ශිෂ්‍ය නායක සංසදය නියෝජනය කරමින් සිසුන් 200 දෙනෙකු එයට සහභාගී වනවා. දැනුම ආකල්ප පමණක් නොව අධ්‍යාපන හර පද්ධතියේ කුසලතාපූර්ණ දරුවන් බිහි කිරීම අරමුණු කර ගනිමින් මෙවැනි විශිෂ්ට නිර්මාණ කුසලතා එළිදැක්වීමක් සිදු කරන බවයි විදුහල්පති P.A. අබේරත්න මහතා ප්‍රකාශ කළේ. විශේෂයෙන්ම අපි මෙතනදී බලාපොරොත්තු වෙන්නේ රාජකීය විද්‍යාලීය ශිෂ්‍යනායකයෝ. ඔවුන්ගේ තිබෙන දක්ෂතා අපි කලෙලි දක්වන තමා මෙම වේදිකාව ඔවුන්ට ලබා දීලා තියෙන්නේ. දක්ෂ ලෙස ඔවුන් අධ්‍යාපනය ලබන අතරම කුසලතාවයන් කියලා කියන්නේ එක පැත්තකට සීමා වෙන්න බෑ. හැම පැත්තක්ම එළිදකින්න ඕනේ අධ්‍යාපනයත්, ඒ වගේම නායකත්වයත්, පරිපාලනය කියාවත්. ඊට අමතරව මම විශේෂයෙන් දකිනවා මේ තුළින් ඉස්සත් වෙන්නේ සෞන්දර්යය. මේවට සම්බන්ධ වීමෙන් මේ දරුවන් තුළ මනුෂ්‍යත්වය වගා කරනවා. වටිනාම කාරණේ දුෂ්කරතා තියෙන ගම්මානයකට හෝ පාසලකට අපි අනිවාර්යෙන් උදව් කරමු. තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන් දකිමු දැන්. රටම කෙටියෙන් දිවයිනේ පොලිස් සසම් 10ක යතුරුපැදි 13ක් සොරාගත් සිවුතෙනකුගෙන් යුත් කල්ලියක 30 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට මත්තේකුඩ පොලිසිය සමත්ව තිබෙනවා. සැකකරුවන් මත්තේගුඩ මොරගහේන කහතුඩුව පිළියන්දල කොහුවල අවිස්සාවේල්ල පාදුක්ක මතුගම බණ්ඩාරගම ප්‍රදේශවලින් මෙම යතුරුපැදි සොරාගෙන ගොස් අලෙවි කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ. එලෙස යතුරුපැදි මිලදීගත් ගරාජ් හිමිකරුවන් 2 දෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අද කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ මිහිරිපැන්න ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් යතුරුපැදියකට සහ ත්‍රිරෝද රථයකට දැඩි අලාපහාන සිදුව තිබෙනවා. අධික වේගයෙන් ගමන්ගත් මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන නවතා තිබූ ත්‍රිරෝද රථයක සහ යතුරුපැදියක ගැටි අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ. මේ අතර ඒ නවයේ ප්‍රධාන මාර්ගයේ ධාවනය වූ පෞද්ගලික බස් රථයක් මැදවච්චිය මහමල්ගොල්ලෑව ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගොස් සිව් දිනකු තුවාල ලැබුවා. ඊයේ රාත්‍රී 11:40 පමණ මෙම අනතුර සිදුව තිබූ අතර අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ මගින් 40කට වැඩි පිරිසක් සිටි බවයි අප වාර්තාකරු පැවසුවේ. පුත්තලම ප්‍රාදේශීය සභාවේ ඉදිරි වසර සඳහා වන අයවැය ඊයේ වැඩි ඡන්දයෙන් සම්මත වුණා. අයවැය අතරතුරු යෝජනා ලබා ගැනීමට නිලධාරීන් උනන්දු නොවූ බව පවසමින් මන්ත්‍රීවරුන් චෝදනා කිරීමත් සමග තරමක නොසන්සුන් තත්ත්වයක් ඇති වූ බවයි අප වාර්තාකරු පැවසුවේ. සබ්‍රගමු පළාත් නව ආණ්ඩුකාර ටිකිරි කොබ්බැකඩුව මහතා අද පෙරවරුවේ මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිප්පටුවාවේ ශ්‍රී සුමංගල මහානායක හිමියන් සහ අනුනායක හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තා. මාවනෙල්ල මිලේරිගම මහාවිද්‍යාලයේ ඉදිරිපිට පදික මාරුවේදී සිදුවීමට ගිය අනතුරක් වළක්වා ගැනීමට එහි රථවාහන රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියෙකුට හැකි වුණා. එම අනතුර CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. අපි අලුත් සූදානම් විරාමයක් ලබා ගන්න. අපි දැනට ඔබෙන් සමුගන්නවා. සුබ දවසක්.